නූතනවාදී ප්‍රගතිශීලී පක්ෂයක් හැටියට බලවේගයක් හැටියට සමගී ජන බලවේගය ජන සමාජයේ අසහනයට පීඩනයට අසීරුතාවයන් වලට ලක්වෙච්ච සෑම ජන කොට්ටාසයකගේම රටේ තිබෙන දැවැන්තම හඬ බවට පත්වීමයි අපේ ඒකායන අරමුණ සහ අභිප්‍රාය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ඉන් පසුව පැවැත්වුණු අයවැය විවාදයේදීත් අපි අපේ රටේ කාන්තා සෞඛ්‍ය කියන මාතෘකාව පිළිබඳව යම් සාධනීය ප්‍රගතිශීලී අදහස් යෝජනා රසක් ඉදිරිපත් කරා සමගි ජන බලවේග රජයක් තුල අපේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබෙන ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නට යෙදෙන වැඩසටහනක් හැටියට කාන්තා සෞඛ්‍ය සුරක්ෂිත භාවය තහවුරු කරන වැඩසටහන කනගාටුවට කාරණාව වන්නේ මේ යෝජනා අපි ඉදිරිපත් කරනකොට ප්‍රතිවාදීන් ඉතාමත්ම ද්වේෂ සහගතව ඒ යෝජනා හෙලා දැකලා පිළිකුල් සහගතව එම යෝජනා ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. අද දවසෙත් අපි අවධාරණය කරන්නට කැමති ලක්ෂ 220කට ආසන්න ජනගහනයක් සිටින අපේ රටේ 51.8% කාන්තා පාර්ශ්වය. අපේ රටේ කාන්තාවන් දල වශයෙන් ගත්තොත් ලක්ෂ 42ත් ලක්ෂ 57ත් අතර ප්‍රමාණයක් මේ සෞඛ්‍ය ප්‍රශ්නයට මාසිකව මුහුණ දෙන. මේ සෞඛ්‍ය ප්‍රශ්නයට මුහුණ දීලා තමන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කර ගැනීම උදෙසා ඒ පාවිච්චි කරන අංගෝපාංග අපේ රටේ ඒ අදාළ ප්‍රමාණයෙන් 30%ක් පමණයි ඒව පාවිච්චි කරන්නේ. මොකද ඒවයි ප්‍රතිඵලය. සෞඛ්‍යමය පැත්ත දිහා බැලුවොත් බරපතල සෞඛ්‍යමය ගැටලු රසක් නිර්මාණය වෙනවයි කියලා ඔප්පු වෙලා තිබෙනවා. එකක් තමයි මුත්‍රා මාර්ගික ආසාදනය. ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ බැක්ටීරියල් වජයිනෝසිස් කියලා. ඒ වගේම යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන්. බැක්ටීරියා ආසාදිත ගැටිති බිහිවීම. ඒ වගේම ගැබ්ගෙල පෙළිකා සර්වයිකල් කැන්සර්. ඒ වගේම බරපතල වකුගඩු ආසාදනය. ඒවට අමතරව නොමේරු උපත් ගර්භණීභාවයේ නැතිවීම මුත්‍රා මාර්ගයේ ආශ්‍රිත ආසාදනය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මෙන්න මේ සියල්ලකටම ඒ අවශ්‍ය සෞඛ්‍ය පියවර නොගැනීම තුළ අපේ රටේ කාන්තාව ඒ වගේම දැරිය නිරන්තරයෙන්ම මුහුණ දෙන ගැටලුකාරී ප්‍රශ්නය. ඒ තමයි සෞඛ්‍යමය පැත්තෙන් සිදුවෙන බලපෑම. ඒතර අධ්‍යාපන ශාස්ත්‍රය දිහා බලමු. විවිධ පරීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා
කාන්තාව දැරිය මුහුණ දෙන මේ සෞඛ්‍ය ගැටලුව තුල පාසල් ඒ අදාළ ජනගහණයෙන් තුනෙන් එකක් ඒ කාලය තුල පාසල් යෑම නතර කරනවා විවිධ හේතුන් මත 68% 81% අතර ප්‍රමාණයක් ශාරීරික අපහසුකම් නිසා 23% 40% අතර ප්‍රමාණයක් තවත් හේතුන් නිසා සංඛ්‍යා ලේඛන වලින් පෙන්වලා දෙනවා දැරියන් ඉගෙනුම් දවස් ලක්ෂ 13ක් 13 ලක්ෂයක් සෑම වසරකම අහිමි කරගන්න. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙනුත් අධ්‍යාපනික පැත්තෙනුත් මේ වගේ අනිසි බලපෑමක් අගතිගාමි තත්ත්වයක් නිර්මාණය වෙනවා වගේම ශ්‍රම බලකා සහභාගීත්වයේ දිහා බැලුවොත් ශ්‍රම බලකායට කාන්තා පාර්ශ්වෙන් ලබා දෙන දායකත්වෙත් පළුදු වීමක් සිදු වෙනවා දැනට කොහොමටත් අපේ රටේ නිෂ්පාදන ධාරිතාවයට කාන්තාව ලබා දෙන දායකත්වය ඉතාමත්ම දුර්වල මට්ටමක තිබෙන්නේ 35.9ක් පමණයි ශ්‍රම බලකා සහභාගීත්වයේ හරහා ඒ ලබා දෙන දායකත්වය ඒ වගේම ගණන් හදලා තිබෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 20ක නිෂ්පාදන ධාරිතාවයේ අහිමි වීමක් 2025 වෙනකොට සිදු වෙනවා කියන කාරණා. විශේෂයෙන්ම බංග්ලාදේශය දිහා බැලුවහම කාන්තාවගේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරලා මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් ලබා දීම තුළ බංග්ලාදේශයේ මොකද සිදු වෙලා තිබෙන්නේ? කර්මාන්ත ශාලාවල වැඩට නොපැමිණීම අඩු වෙලා නිෂ්පාදන ධාරිතාවයත් ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම අපි මතක් කරන්නට කැමති මේ මොහොත වන විටත් ඒ කාන්තාවන්ට ඒ ලබා දෙන ඒ මෙවලම් වලට රජයේ බදු ගහනවා. බදු ගණනාවක් ගහනවා. එය ඉවත් කරන්නටවත් රජයේ උනන්දු වෙලා නැහැ. ඒ වගේම ආර්ථව දරිද්‍රතාවය මේ ප්‍රශ්නේ නිසා නිර්මාණය වෙන දරිද්‍රතා ගැටලුවක්. මේ දරිද්‍රතාවය තුරන් කරන්නට නම් අනිවාර්යෙන්ම රටක් හැටියට ඒ අවශ්‍ය මෙවලම් ලබා දීම නොමිලේ සිදුවිය යුතුයි කියන එක අපේ විශ්වාසය. ස්කොට්ලන්තේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? මොනිකා ලෙනන් කියන මන්ත්‍රීවරියගේ යෝජනාවක් හැටියට මීට වසර දෙකකට පමණ පෙර සියලුම පාසල් ශිෂ්‍යාවන්ට නොමිලේ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඉන් වසර දෙකකට පසුව රටේ සියලුම කාන්තා පාර්ශ්වයන්ට ඒ අදාළ කාන්තා පාර්ශ්වයන්ට නොමිලේ ලබා දෙන වැඩසටහන ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. නැවත නැවතත් අපි වර්තමාන රජයට කියන්න කැමති කරුණාකරලා අපේ රටේ දසලක්ෂ ගණනින් ජීවත් වන කාන්තා පරපුර දැරියන් මේ මුහුණ දෙන ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕන. අපි දන්නවා ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් කරුණු නොදැනීම තුල මේ කරුණු පිළිබඳව අවබෝධයක් නොමැතිවීම තුල
මේ වර්තමාන රජයට සම්බන්ධ නොයෙකුත් පාර්ශ්වයන් මේ ප්‍රශ්නය ගැන කතා කරලා මේකට විසඳුම් ලබා දෙන්නේ කියපු අවස්ථාවේ උසුළු විසුළු කරන්නට විවේචනය කරන්නට චරිත ඝාතනය කරන්නට මෙවන් ප්‍රශ්නයක් තිබෙන වෙයි කියන දේ පිළිනු ගන්නට ඒ ඒ පාර්ශ්වයන් කටයුතු කරා. ඒක බොහොම සෝචනීය ඛේදනීය තත්ත්වයක්. අපිට අහන්නට ලැබෙනවා රජයේ ඒ සිටිවිලි වල යම් වෙනසක් ඇති වීගෙන එනවායි කියන කාරණාව මේ දවස්වල. අපි රජයට කියන්න කැමති සිටිවිලි වෙනස් වුණා නම් ඒක බොහොම හොඳ දෙයක්. අද දවසේදීවත් මේ සත්‍යයේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ප්‍රශ්නයට නිසි විධිමත් විසඳුම් ලබා දෙන්නට ඉක්මනින් කටයුතු කරන්නට මේ රජය පියවර ගත යුතුයි කියන එකයි අපේ අදහස.